Jayagamu Sri Lanka Vavuniya Vata Desvidis Rakiya Avastha Marthu 29 Sahathiya Gamini Mahavidyalaya Kridanganeyedi. Monada me ada sakatchawa? Ada katha kare mai dine pilibandawa mai palawena dina loka kamakaru dina nimitten pakshe mai dina rally saarthako pavathwima sambandhen thamai sakatcha kare anuwa divayine sama district ekama deshapalana adhikariya kadawala me mai dine saarthako pavathwima sadaha thamai ada me sakatchawa kare. Kolam Campbell Pitiya tamai denata api wenkar la tiyenne. Hamadama api Campbell Pitiya tamai apita api golf face ekak tamai balaporuththune pakshaya kiwe namuth golf face ekak denata denne ne nisa Campbell Pitiya tamai api denata wenkar gena tiyenne. Borella Campbell Pitiya saarthaka maidinaya pavathwimata tamai balaporuththu wenne. Dan mahamathiwarnayak denna janadhipathiwarnaya. ඒක අපිට තීරණය කරන්න බෑ. ඒ පිළිබඳ සාකච්ඡා කරේ නැහැ. ඒක රජය තමයි තීරණය කරන්න තියෙන්නේ මැතිවරණය කුමක්ද කියන එක. ඒක ජනා මැතිවරණ කොමිසම තමයි තීරණය කරන්න තියෙන්නේ. නියමිත වේලාවට මොකද්ද තියන්නේ කියලා. මන්ත්‍රීතුමා දැන් කොහොමද එන්නේ මැතිවරණ වාර්ෂයන්නේ? දැන් ජනාධිපතිතුමා විදිහට ඉදිරි දෙන්නේ මැතිවරණ වාර්ෂයක් කියලා. ඔබතුමාලා මොන වගේ දේකට සූදානම් වෙන්නේ? කොහොමද කැමති ඕනේ? එහෙම කිසි දෙයක් අපි තීන්දුව කරේ නැහැ. අදත් බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වේ අපි ජනාධිපතිවරණේ හෝ මහමැතිවරණේ ගැන මෙතන සාකච්ඡා කළ යුතු නැහැ. පළමුවෙන්ම මේ දිනේ සාර්ථක කරගමු කියලා. ඒ නිසා මේ දිනේ පිළිබඳව තමයි අපි අද සමස්තයක් කරලා සම්පූර්ණ සාකච්ඡා කරන්නේ. ජනාධිපතිවරණක් ආවොත් අභියෝගයක් වෙයිද? නැහැ. ඒක ආවහම බලමු. අපි ඉතින් අභියෝගයක් වෙන්න හේතුවක් නැහැ නේ. තම මැතිවරණයක් නම් කරන්නේ නැතුව ඇයි අපි මේ අභියෝග බාර ගන්න හදන්නේ? ඒ නිසා මේ නොදකපු දරුවන්ට උපෙන්න දෙන්න ඕනේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. අනු කුමාර මහත්තයා දැක්ක අපි දින සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණ තියන්න ඕන කියලා. මේ රටේ සිහින ජනාධිපතිවරු ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයා තරාදියට නැගලා බලපුවම තුමගේ බර බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔය කියන දේවල් ගමේ තියෙනවද කියලා අපි ගමේ ඉන්න මිනිස්සුද? ඒ නිසා මැතිවරණයකදී ඡන්ද ගණන් කරනවට අපිට බලා ගන්න පුළුවන්. අනුර කුමාර මහත්තයා කොහෙද ඉන්නේ? අපි කොහෙද ඉන්නේ කියන එක බලා ගන්න පුළුවන්. දේශපාලනික වශයෙන් වාසික සහගත වෙන්නේ මේ මොහොතේ ජනාධිපතිවරණයක් ඉස්සර වෙන එකද මහා මැතිවරණයක් ඉස්සර? අපි මේ පිළිබඳ පක්ෂයේ මතය කියන තෙක් අපි පැහැදිලි කරන එක සාධාරණ නැහැ. ඒ නිසා අපි මේ අනුව තියෙන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් තමයි තියෙන්නේ. ව්‍යවස්ථාවට අනුව එන්න ඕනේ ජනාධිපතිවරණයක්. එතකොට මහමැතිවරණය තමයි අවුරුද්දක් කල් තියෙනවා. එතකොට ව්‍යවස්ථාවට අනුව එන්න ඕනේ ජනාධිපතිවරණය. හැබැයි මේ පසුගිය දවස්වල බැසිල් මහත්තයා හම්බුණ ජනාධිපතිතුමා. එතුමා කියලා තුන අපේ බහුතරයක් කැමති පක්ෂේ මන්ත්‍රීවරු බහුතරයක් කැමති මහමැතිවරණයක් කලින් තියන්න ඕනේ කියලා. එතුමාගේ පෞද්ගලික කැමැත්තත් මහමැතිවරණ යා යුතුය කියලා. ඒක එතුමාගෙන් අහන්න ඕනේ හැම තීරණයක් අද සාකච්ඡා කරේ නැහැ. මේ එතකොට මේ පාස්කු ප්‍රහාර සම්බන්ධව මොකද කියන් දෙන්නේ? මෛත්‍රීපාල මහත්තයා ආවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මොකද්ද මොලේ අපහස්තාවයක් තමයි තියෙන්නේ. මතන එතුමා ලොකු අමාරුවක වැටේ ඔය ප්‍රකාශයත් එක්ක එතුමා කරපු දෙයක්. අද දිනේදී මේ දිනේ පැවැත්වීම පිළිබඳව පක්ෂ හැටියට සාකච්ඡා පැවැතුන මහනුවර දිස්ත්‍රික්කයේ මූලික කරගෙන ඒකෙදී මම හිතන්නේ සීලුම දෙනා අපේ ඉන්න පිරිස ඒ වෙනුවෙන් මේ දිනේට එකතු කිරීම සඳහා පක්ෂ හැටියට තීන්දුව කරා. ඒ වගේම පළාත් පාලන හිටපු නියෝජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීලු දෙනා සහභාගී වුණා. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගයේ ශක්තිය පක්ෂණය ලබා දෙන්න තීන්දුව කරා. දැන් ඊළඟට එන්නේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද? කොහොමද ඔබතුමාලා සූදානම්? අපි එන ඕන එකකට රෙඩි. අපිට කිසි ප්‍රශ්න නැහැ. ඒක ජනාධිපතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද කියලා. කොයි මැතිවරණයක්ද ඉස්සල්ලා තියන්නේ? ඒකට අපි සූදානමින් ඉන්නවා. බලාගෙන ඉන්නවා. පක්ෂ නිර්වාහක බැසිල් රාජපක්ෂ මහත්තයා කොහොමද සූදානම් මොනවයි තන්දිරද? පක්ෂය හැටියට මම හිතන්නේ අපි වාමාංශික අපේ ඉන්න සියලුම දෙනා එකට එකතු කරගෙන අපි මැතිවරණ හැටියට මුණ දිය යුතුයි. ඒ වෙනුවෙන් පොදු ජන පෙරමුණ ප්‍රධාන අපේ වාමාංශික පක්ෂ සියල්ලම එකට ඒක රාක්ෂී කරගෙන නැවත අපි දැවැන්ත ජන බලවේගය ගොඩනගන්න කටයුතු කරනවා. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කියලා දීද මහමැතිවරණයට තමයි යන්න ඕන කියලා. නෑ ඒක ඇත්තරම මේ වෙලාවේදී අපි සාකච්ඡාවට ගන්න නැහැ. මොකද හේතුව ඒ පිළිබඳව ජනාධිපතිවරණයේද එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයේද කියන එක පිළිබඳව තව සාකච්ඡා මට්ටමින් පවතිනවා. හැබැයි ඉදිරියේදී වඩාත් හොඳට රටට යහපත් වෙච්ච මැතිවරණයකට ගෙනියන්න අපි පක්ෂ හැටියටත් කටයුතු කරනවා. මේ දිනේදී ඔබතුමාලා මොනවද දෙන මේ යෝජනා මොනවද කියන යෝජනා? නෑ මේ දිනේදී හැමදාමත් මේ දිනේදී වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී හිටපු වාමාංශික බලවේගයක් අපි. ඒ නිසා මේ වෙලාවේදීත් අපි රජය හැටියටත් රටක් හැටියට ආශිර්ව අපහසුතාවයක පත් වෙලා හිටියත් වැඩ කරන ජනතාව වෙනුවෙන් අපේ වගකීම අපේ වැඩ කොට සිටු කරන්න අපි මේ වෙලාවේදී ඒ ප්‍රතිඥාව ලබා දෙනවා. කොහොමවත් ජනාධිපතිවරණයට හෝ මහමැතිවරණයකට ගියොත් පොහොට්ටුවට ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය ලොකු අභියෝගයක් වෙයිද? එහෙම තමයි හිතන්නේ. ඒකේ කතන්දර කියන අපි මැතිවරණ තියලා බලන්නකෝ අපි ප්‍රතිඵල පෙන්වන්නේ. මෛත්‍රීපාල මහත්තයිය ආවා. ඔය එතුමාත් එනවා යනවා අවසානයේ කොහේ හරි ඔය ගොඩාක් කට්ටිය අපේ වේදිකාවල නතර වෙයි. මොකද වෙන්නේ අතර ඔබතුමා අධිකරණ ආයෙක පොඩි chance එකක් කරගන්න පුළුවන් නේ. මොකද ඔබතුමාලගේ වේදිකාවට නැගගන්න
නෑ නෑ වාමාංශික බලවේගින් ඉන්න සියලුම දෙනා හැමදාමත් අපි 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 සම්දානගත වෙලා කණ්ඩායමක් හැටියට එකතු වෙලා මැතිවරණයට මුණ දුන්නේ. ඉතින් මේ අවස්ථාවෙත් කවුරු මොනවා කිව්වත් අපි වාමාංශික බලවේග සියල්ල එකතැනක අවසාන මැතිවරණයේදී ඔය කණ්ඩායම වලට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. ඔය හිතන හිතන විදිහට කැඩිලා බිඳිලා CC කඩ යන පිරිස් නෙවෙයි අපි. අපි අපි ගහගත්ත තරමට තමයි අපි ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ නිසා අද එළියට පෙන්වනවා නම් අපි රණ්ඩු කරනවා අපි අපි අතර විවිධ මතවාද තියෙනවායි කියලා. ඒ කියන්නේ අපේ මැතිවරණේ වඩා සාර්ථකයි කියන එක. නීතිපතිතුමාට යවල නේද මේ CID ගෙන් මේ වර්තාව කිව්ව. නෑ ඒ පිළිබඳව තාම මම හිතන්නේ එතුමා කරපු ප්‍රකාශය අනුව එතුමා මාධ්‍යයට දීපු ප්‍රකාශය අනුව එතුමාගේ ප්‍රකාශයකුත් ඒ අනුව සටහන් කරගන්න කියන එක තමයි මම හිතන්නේ පොලිස්වත්තුමා CID එකට නියෝග කළා ඒ අනුව ඒ ප්‍රකාශය සටහන් කරගත්තේ. ඉදිරියේදී අධිකරණයට කරුණ වාර්තා කිරීම වෙනවා නම් ඒ පිළිබඳව අපිට දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා. Reporter Varanen Tora Apakshapati Vartakaranaya.